ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය ක්‍රිකට් නඩුව 18 තෙක් කල්යයි ජාතික ඩිජිටල් උපැන්න සහතිකය එලිදකි දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණයට එරෙහිව ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ගොනුකල පෙත්සම අභියාචනා අධිකරණයේ හමුවේ ඊයේ යලි කැඳවනු ලැබුවා. ඉන් අනතුරුව පෙත්සම යලි දෙසැම්බර් 13 වනදා කැඳවන ලෙසයි අභියාචනා අධිකරණය නියෝග කළේ. එතෙක් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනයට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග කිසිවක් ගන්නේ නැති බවයි අමාත්‍ය හරින් ප්‍රනාන්දු අධිකරණයට දැනුම් දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචි අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුත් අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ගත් තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන දෙසෙයිලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ගුණකල පෙත්සම අභියාචනා අධිකරණයේ හමුවේ යලි කැඳවනු ලැබුවා එහිදී පෙත්සම යලි ලබන 13 වනදා කැඳවීමට නියෝග කළ අභියාචනා අධිකරණය එදින ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නිකුත් කළ ගැසට් නිවේදනයේ සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු දර්ණ ස්ථාවරයේ දැනුම් දෙන ලෙසත් ඔහුගේ නීතිඥවරයාට නියම කළා. මෙම පෙත්සම සෝවිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යනායගෙන් සමන්විත අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී කැඳවනු ලැබුවේ. එෙහිදී නව ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන්ද් අල්විස් අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ ලේඛන තවදුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍යව තිබෙන බව සඳහන් කළා. ඒ සඳහා කාලය ලබා දෙන ලෙසත් ඔහු අධිකරණයෙන් විඳිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට මම අද ආවා සභාපතිතුමා හම්බෙලා පැමිණිල්ලක් බාර දෙන්න ආරක්ෂාව පිළිබඳව එක පැත්තකින් කියනවා ඇමතිට කියන්නේ එදා මම දැන් ඇමති නෙමෙයි ඇමතිට කියන්නේ ඇමති ඉන්න දවස්වලත් ඇමති කියන ඕන තැනකට අපි එනවා එහෙම නැත්නම් ඇමතිව ගෙනියනවා වෙන තැනකට ආණ්ඩුව දාලා ගියාම ලලිත් ගාමිණී මලා වගේ මහමගේ මැරුණොත් අපි මොකටද වග කියන්නේ मे प्रसिद्धिय प्रकाशन अप्रसिद्ध गुडाई गरु अधिकाले अरगन तिब धातुंग दक्वा स्थावर वडकियने क्रियावेंपेन्नोबुमे दी मम आस दुलाहा क्रियावेंपेन्नुअट वगकी मे तमाइती तन तु अभिलाष निमे මෙතර ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක ක්‍රීඩා අමාත්‍යංශයේදී සිය රාජ්‍ය අමාත්‍යංශයේ වැඩ කටයුතු ආරම්භ කළා. ලොක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යංශයේ රුපියල් ලක්ෂ 35ක් පමණ කුලී ගෙවමින් මින් පෙර පවත්වාගෙන ගිය බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ප්‍රශාන්ත් රණසිංහ ඇමතිතුමා හොඳ ඇමතිවරයෙක්. හැබැයි ඇමතිවරයයි රාජ්‍ය ඇමතිවරයා අතර තියෙන සහසම්බන්ධතාවය ඇතිකරන්න මේ කාර්යාලයේ හිටපු යම් කිසි අරගත්ත බහුමූලත වෙන්න පුළුවන්. මම සමායන මන්න කතාවට කිට්ටු කරන්න වෙයි කැමති වුන්නේ නැහැ. අදත් එහෙම කට්ටි ඉන්නවා මෙතන. මම දන්නවා ඒක. මම ඒව දැනගෙන මම ඒවට මුහුණ දෙන්න බලන්න තමයි මෙතන අදාළේ. ෆීඩ් මාවතේ ක්‍රීඩා මාත්‍යාංශයේ මේ බිමේ තියෙන ගහක් යට ඉඳලා මම ඒ කාර්යාලේ පවත්වන්න යන්න කැමති කියලා මම ඔබට කිව්වා. ඉතින් මම හිතන හැබැයි ඒක කියලා එහෙම වුණත් වසරකට පස්සේ තමයි නව අමාත්‍යතුමා හරින් ප්‍රනාන්දු මැතිතුමා ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීලා එතුමා ඒ වහාම මට ප්‍රකාශයක් කළා ආරාධනාවක් කළා රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඇවිල්ලා මේ ස්ථානයේ වගකීම් බාර ගන්න කියලා WTC එකේ රුපියල් ලක්ෂ 35කට වැඩි මුදලක් මාසෙක අපි වේදම් කළා එහි කුලියට පමණක් මම හිතන්නේ මේ මුදලට අපිට පුළුවන් ඈත ගම්දනවල ඉන්න අපේ දරුවන්ට බැට් එකක් බෝලයක් අරන් දෙන්න ක්‍රිකට් ක්‍රීඩාව දිනු ගන්න අලුත් ටර්ෆ් එක විකට් එකක් හදන්න අය 24 මට දුවන්න පුළුවන් හොදට මම වගකීම් ඉස්ස ගන්නවා මම මේ බැට් එක අල්ලගෙන සූදානම් මේ බැට් එක අල්ලගෙන නිවරදිව ඒ එන්ඩ් එක අරන් දෙන්න මම සූදානම් කියන එක මම මෙලා ප්‍රකාශ කරා පොලිසිය එවා තිබූ හෙරොයින් සාම්පල 7351කින් 790කම මත්ද්‍රව්‍ය තිබුණේ නැති බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා සාම්පල 790කම තිබුණේ පාම් පිටි බවයි අමාත්‍යවරයා පවසන්නේ එයිනුත් වැඩිම ප්‍රමාණයක් වැල්ලම්පිටිය පොලිසියෙන් ලැබුණු බව
අධිකරණ අමාත්‍යවරයා පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළා. මේ අතර රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගැටලු නිසා වාර්තා 7516ක් ප්‍රමාද වී ඇති බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අපිට පෞද්ගලික කාලේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ බරපතල ගැටලු තිබුණා. නිලධාරීන් ගිහින් ගියත් තිබුණා. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිට 7000 ගාණක් ඒ කියන්නේ මාස 3කට වඩා වැඩි කාලයක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ලබා දීම ප්‍රමාද වෙලා තිබෙනවා. සමස්තයක් විදිහට ගත්තම 7516 දිනෙක්ගේ වාර්තා ලබා දිය යුතුව තිබෙනවා. ඒ අතරින් අති බහුතරයක් ඇප නැතුව බන්ධනාගාරවල ඉන්නේ. සමහරట్లా මේ වාර්තා කලින් ආව නම් පරීක්ෂණ කටයුතු ඉවරයි කියලා ඇප දෙන්න ඉඩ තිබුණා. ඉතින් එතනත් 2000ක ප්‍රමාණයක්වත් ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒකම අපිට තියෙන හරි බරපතල ගැටලුවක් තමයි මේ අවුරුද්දේ නොවැම්බර් 8 දක්වා කාලය තුල හෙරොයින් මත්ද්‍රව්‍ය කියලා අපිට එවපු සාම්පල් වලින් පොලිසිය වල 7351කින් 790ක කිසිම මත්ද්‍රව්‍යයක් නැහැ එක්ක පාම් පිටි එක්ක පැනඩෝල් කුඩු මේ පොලිසිය නීති අවභාවිතා කරනවා කියලා අපි විශ්වාස කරන්නේ. इधर मे प्रतिशतयाक गत्म हरि भयानकाय पहा नमे दशम पहा किसी मद्रव्य कडंग नति सांपल हटसी अणुवा मे आवृद्धे आप नवंबर अट दाक्वा वेलम पीटी पोलिस वेडियम मेलती हेट हता कडुएली हतलिहा मरदाने तिस्पहा पैलिय गुडिंग विशी अट मोदरी विशी अतरा मे आकारतीन अब मे प्रश्न निराकरण गत युतुति गुरु सांपल व्याज सांपल्यान प्रमाण वेडिवेलांशा कडुएला ने ජනතාවගෙන් 75%කට වැඩි පිරිසක් සේවක අර්ථසාධකයෙන් ලැබෙන ප්‍රතිලාභ අඩු කිරීම අනවශ්‍ය හෝ අසාධාරණ බව ප්‍රකාශ කර ඇති බව වෙරිටේ රිසර්ච් පවසනවා. ඒ පසුගිය ඔක්තෝබර් මාස සිදු කළ සමීක්ෂණයක ප්‍රතිඵල උපුටා දක්වමින් සේවක අර්ථසාධක අරමුදලේ තැන්පත් කර ඇති විශ්‍රාමික ඉතුරුම් වලට ලැබෙන ප්‍රතිලාභයන් දේශීය ණය ප්‍රතිහුගත කරන ක්‍රියාවලිය යටතේ අඩු කිරීමට ශ්‍රී ලංකා රාජ්‍යයගෙන ඇති තීරණය අනවශ්‍ය සහ සාධාරණව සිදු කර නොමැති බව ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 77%ක් පවසන බව සින්ඩිකේටඩ් සර්වේ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ 2003 වසරේ ඔක්තෝබර් මාසයේදී බවයි වෙරිටේ රිසර්ච් පවසන්නේ. මෙය සිදු කිරීම අත්‍යවශ්‍ය මෙන්ම සාධාරණ ආකාරයකින් සිදු කර ඇති බවට 10 දිනක පමණ ප්‍රකාශ කර ඇති අතර 13 දිනක් මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් දක්වා තිබුණේ නැහැ. 44 දිනක් ප්‍රකාශ ද්විත්වයේ සමගම එකඟ වූයේ නැහැ. 33ක් එක් ප්‍රකාශයක් සමග එකඟ වී තිබෙනවා. ඒ අනුව ගත් විට සමස්තයක් ලෙස 77 දිනක විශ්‍රාමික ඉතුරුම් වලට ලැබෙන ප්‍රතිලාභ අඩු කිරීම අනවශ්‍ය බව හෝ සාධාරණ නොවන ආකාරයකින් සිදු කර ඇති බව ප්‍රකාශ කර ඇතැයි වෙරිටේ රිසර්ච් පෙන්වා දෙනවා. කොළඹ ජාතික රෝහලේ එක්ස්රේ යන්ත්‍ර දෙක ක්‍රියාත්මක නොවන බව විකිරණවේදී චානක ධර්ම වික්‍රම පවසනවා. දැන් සේලයින් එකක්වත් හොයාගන්න බැරි තැනට සෞඛ්‍ය සේවාව ඇදවැටි ඇති බවයි රවි කුමුදේෂ් පෙන්වා දෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් කුරුණෑගල ශික්ෂණ රෝහල, කළුතර මහා රෝහල, හම්බන්තොට මහා රෝහල කියන රෝහල් වල CT යන්ත්‍ර ඉඳවැටිලා තිබෙනවා. දැන් මේ කුරුණෑගල යන්ත්‍රය නිවැරදි කිරීමට අවශ්‍ය අමතර උපාංග ගෙනහැල්ලා සතියක් වෙනවා රේගුව මගින් ඒ අදාළ උපාංග නිදහස් කරලා නැහැ. ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ එක්ස්රේ යන්ත්‍ර දෙකක් තිබෙනවා. මේ යන්ත්‍ර දෙකක් තියෙන හේතුව හදිසියවත් එක් යන්ත්‍රයක බිඳවැටීමක් වුණොත් අනිත් යන්ත්‍රය භාවිත කරලා රෝගීන්ගේ පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවා අඛණ්ඩව කරගෙන යාම සඳහා මේකේ එක්ස්රේ පරීක්ෂණ යන්ත්‍ර දෙකෙන් ප්‍රධාන විකිරණ යන්ත්‍රය බිඳවැටලා මාස දෙකහමාරකට ආසන්න කාලයක් ගත වෙනවා. ඒ යන්ත්‍රය බිඳවැටුණු වෙලාවේ අපි දෙවනි යන්ත්‍රය භාවිත කරලා රෝගීන්ගේ පරීක්ෂණ සිදු කිරීම කළා. දැන් මේ දෙවනි යන්ත්‍රයත් මීට දින 5කට කලින් බිඳවැටීම සිද්ධ වුණා. කියන පිළිකා එන්නතත් මේ වෙනකොට ව්‍යාජ එන්නතක් කියලා අපිට වාර්තා වෙනවා. විශේෂයෙන්ම ඒ එන්නත ගෙන්වායයි කියන සමාගම වාර්තා කරලා තියෙනවා අපි එහෙම එන්නතක් නිපදවන්නේ නැහැ කියලා. ඒ වගේම අපි එහෙම එන්නතක් මේ සමාගමට දීලා නැහැ කියලා. හැබැයි එහෙම එන්නතක් අපි පාවිච්චි කරලා තියෙනවා. එතකොට ගෙන්වායයි කියන මව් සමාගම නිපදවන්නේත් නැති අපිට දුන්නේත් නැති එන්නතක් දේශීය නිෂ්පාදකෙක් ගෙනල්ලා ගැහුවා නම් කොහෙන්ද ගෙනාවේ අපිට තියෙන ප්‍රශ්නේ. ඒකේ රිටුප්සි මැප් කියන එන්නත නැතුව ඇති. ඒක නෙමෙයි අපේ ප්‍රශ්නේ. ඒකේ මොනවද තිබ්බේ? ඒකට විශ්ලේෂණ පරීක්ෂණයක් කරන්න. මේ වෙනකොට සේලයින් එකක් පවා අපිට හොයාගන්න බැරි තත්වයක් බාරගන්නේ නැති තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා කරුණා කරලා ওই පත් කරපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වගකීම තමයි මේ කාරණාවට කඩිනමින් උත්තර හොයන එක. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නව ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකයේ නිකුත් කිරීමේ සමාරම්භක වැඩසටහන ඊයේ කළුතරදී පැවැත්ුණා. ඒ රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්තගේ ප්‍රධානත්වයෙන් ජාතික උප්පැන්න සහතිකයේ සමග මාගේ අංකයේ ලෙස ලියාපදිංචි අංකයක් හිමිවන අතර
එය ජාතික හැඳුනුම් පතට සහ විදේශ ගමන් බලපත්‍රයටද එක් කරනු ඇති. ඒ ජනකහන ලේඛන වැඩසටහන යටතේ ක්‍රියාත්මක පළමු ජාතික ඩිජිටල් උපැන්න සහතිකේ නිකුත් කිරීම සිදු කෙරුණා. ඒ කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රාජ්‍ය මත්ය අශෝක ප්‍රියන්තගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ. ආකර්ශනීය බව, නිවැරදි බව සහ පිළිගැනීම වැඩි ආරක්ෂිත උපංග ඇතුළත් මුද්‍රිත ඊ ජනගහන ලේඛන සහතිකයක් ලබා දීම මෙම වැඩසටහනේ අරමුණයි. මෙම උපැන්න සහතිකෙන් උපතේ දීම අනන්‍යතා අංකයක් ලබා දීමට කටයුතු කර ඇති අතර පසුව එම අංකය ජාතික හැදිරුම්පත් අංකය බවට පරිවර්තනය වනු ඇති. එතුලින් ජනගහන ලේඛනයක් ගොඩනගා ගැනීමට පහසු වන බවයි රාජ්‍ය මත්ය අශෝක ප්‍රියන්ත මෙහිදී ප්‍රකාශ කළේ. මේ සේවාවේ මූලිකම දෙපාර්තමේන්තුව අවුරුදු 160ක් සැපිරෙනවා 2024 අවුරුද්ද. රේෂා ජෙනරල් දෙපාර්තමේන්තුව තාමත් උපදිනවා. උපදින අය කාලෙකදී විවාහ වෙනවා. මේ ගෙන්දගම් පොලොව සස්සී කරලා අය මිය යනවා. උපත විවාහයේ මිය යෑම තුනම මේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිත් වෙනවා. ලේඛනාගාර හදමින් ගොඩනගනවද ලෝකයක් එක්ක ගැට ගැහිලා ඉස්සරහට යනවද කියලා අපි රජයක් විදිහටත් රජයේ පැවැත්මට ප්‍රධාන සාධකයක් විදිහට ඉන්න පුරවැසියන් විදිහටත් හිතන්න ඕන කාරණාවක්. ඒ පුතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවටපත් වෙනවා යලිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්. රටේ ලෝක සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.